අපි අද හදන්නේ යන්නේ අලුත් රෙසිපි එකක් නන් නෙමෙයි. ලංකාවේ ගොඩ දෙනෙක් කන්න කැමති හැමෝම වගේ හදා ගන්න දන්න හරිම රස කෑමක් තමයි මේ ලැවරියා. හරිම ලේසියෙන් මෙන්න මේ දේවල් ටිකෙන් ලැවරියා ටික හදා ගන්න පුළුවන්. මේ අරන් තියෙන ප්‍රමාණ වලින් අපිට පුළුවන් ලැවරියා 10ක් හදා ගන්න. මුලින්ම අපි ලැවරියා ටික දාන පැණි පොල් ටික හදා ගන්න ඕනේ. ඒකට තාච්චියක් ලිපේ තියලා සීනි ටිකෙන් පොඩ්ඩක් මේ තාච්චියට දා ගන්න. දැන් මේ සීනි ටික මද ගින්දරේ උණු කරන්න ඕනේ. සීනි ටික හොඳට උණු වුණාම මේ විදිහට තද පාට වෙලා එනවා. හැබැයි සීනි ටික ඕනෑවට වඩා ගොඩක් උණු කරන්න එපා. එතකොට පැණි පොල් එක තිත්ත රස වෙනවා. සීනි ටික හොඳට තද පාට වුණාම මේකට හිමින් සැරේ පරිස්සමට උණු වතුර ටික දා ගන්න. උණු වතුර දානකොට ඔයාලා පොඩ්ඩක් ඈත් වෙලා දාන්න ඕනේ. මොකද මේ රත් වුණ පැණි එකපාරට ඇඟට විසෙන්න පුළුවන්. දැන් ඉතින් අපි ළඟ තියෙන ඉතුරු සීනි ටිකත් මේකටම දාගමු. මේ දාගත්ත සීනි ටික ඔක්කොම හොඳට දිය වුණාම කොටාගත්ත කරදමුංගු ටිකයි ලුණු ටිකයි දාගන්න. පැණි ටික හොඳට උණු වෙලා මෙන්න මේ විදිහට බුබුලු දාන මට්ටමට ආවම මේකට පොල් ටික දාගන්න. වැඩිපුර වතුර කැතිය හිඳනකම් මේ පැණි පොල් එක ටිකක් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් බාගමු. ඊළඟට අපි හදා ගන්න ඕනේ ලැවරියා හදා ගන්න ඕනේ ඉඳියාප පිටි මිශ්‍රණේ. මම අද මේකට අරගත්තේ කඩේ තියෙන සුදු ඉඳියාප පිටි ටිකක්. මේ පිටි වලට අපි ලුණු ටිකකුත් දා ගන්න ඕනේ. ඊළඟට මේකට ඇල් වතුර ටික ටික දදා පදම එනකම් කලවම් කරන්න. පිටි ටික හොඳට සොෆ්ට් වෙලා මේ වගේ අතේ ඇලෙන්නේ නැති මට්ටම තමයි මේකේ පදම. තැඹුවට පස්සේ ලැවරියා ටික ගලව ගන්න ලේසි වෙන්න අපි මේ ලැවරියා තට්ටු වල තෙල් ටිකකුත් ගාගමු. දැන් ඉතින් මෙන්න මේ විදිහට ලොකු ඉඳියාප්පයක් හදාගෙන ඒක මැද්දෙන් පැණි පොල් ටිකකුත් තියාගන්න. ඊළඟට මේ ලැවරියා එක මෙන්න මේ විදිහට කොන් දෙක එකට හිටින්න නමා ගන්න. මේ තියෙන්නේ ලැවරියා එක නමන එක ක්‍රමයක්. මේ විදිහට නමපුවාම ලැවරියා එක ටිකක් ආස්මී හැඩයකට එනවා. දැන් අපි මේ ලැවරියා එක පරිස්සමට ලැවරියා තට්ටු උඩින් තියාගමු. ලැවරියා එක අතට ගන්නකොට වැඩිය තද කරන්නේ නැතුව හිමින් අල්ලන්න. මේ තියෙන්නේ ලැවරියා එක නමන අනිත් ක්‍රමේ. මේකෙදි මෙන්න මේ විදිහට හෙමින් සැරේ කෙසල් කොලේ තියෙද්දිම ලැවරියා එක රෝල් කරගන්න. මේකෙදි අපිට ලැවරියා එක අතට ගන්න නැතුව කෙලින්ම තට්ටුවට දාගන්න පුළුවන්.
මේ විදිහට හදපුවාම ලැවරි අයක ටිකක් රෝල් හැඩයකට තමයි එන්නේ. දැන් අපි මේ හදාගත්ත ලැවරිය ටික ස්ටීමර් එකක තියලා ටිකක් වෙලා තම්බ ගන්න ඕනේ. ලැවරිය ටික තැඹිලා ඉවර වුණාම මේ විදිහට පොඩ්ඩක් ඇඟිල්ලෙන් තද කරලා බලන්න. එතකොට පිටි ටික ඇඟිල්ල ඇලෙන්නේ නැත්නම් ලැවරිය එක තැඹිලා ඇති. මේ ලැවරිය ගොඩාක් වෙලා තම්බන්න ඕනේ නැහැ. විනාඩි 3ක් 4ක් වගේ යනකොට ලැවරිය ටික හොඳට තැඹෙනවා. මේ තියෙන්නේ අපි අද හදාගත්ත ලැවරිය ටික. හවස තේ වේලාවට වගේ ඔයාලට ගෙදර කන්න දෙයක් නැත්නම් ලේසියෙන්ම මේ වගේ ලැවරිය ටිකක් හදාගන්න පුළුවන්. ඔයාලා මේ වගේ රසමරස ලැවරිය ටිකක් හැදුවොත් එහෙම ඒකේ ෆොටෝස් ටිකක් මගේ රසට උයමු කියන Facebook group එකේ ෂෙයා කරන්න. ආයෙත් අනිත් දවසේ තවත් වීඩියෝ එකක් එක්ක මම ඔයාලව හම්බෙන්න එනකන් මතක ඇතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්න.